තෙරුවන් සරණයි සියලු දෙනාටම හොඳයි එහෙමනම් අපි අද අපේ සතිමත් බව වැඩි දියුණු කර ගැනීම සඳහා අපේ භාවනාව අපි සුපුරුදු පරිදි අපි ආරම්භ කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් විම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා මාමින්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු
සත්වයෝ Swamini Buddhopiyanan Vahanse Met Gunayin Piripun Magi Sita සමාධියට පත් වේවා හාරි සුද්ධ වේවා මාගේ සිත නිවිසනසෙත්වා හැමෝම අපි හැමෝම එකතු වෙලා ආනාපාන සති භාවනාව සුළු වෙලාවක් ප්‍රගුණ කරමු. එබැවින් ඔබ සියලු දෙනාම නිසංසලව නිසොල්මන්ම පවතින ශරීරස්කන්ධය තුළ චලනයේ වෙමින් පවතිනා වූ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අරමුණු කරගන්න. එය ස්වභාවයෙන් සිදුවෙන්නට ඉඩ දෙන්න. ස්වභාවයෙන් සිදුවෙන්නා වූ ආශ්වාස ප්‍රාශ්වාසය සියුම්ම දැනගෙන කරන්න. දැනගෙන වෙන්නට ඉඩ අරින්. ඒ කෙරෙහි ඔබේ සිත පිහිටවන්න. ඔබේ සිතත් සුළඟ වගේ සැහැල්ලු වේවි. සුළඟ සමග සුළු වෙලාවක් නොකඩවා ආශ්වාස ප්‍රාශ්වාස කරමින් නිවි සැනසෙන්න.
දැන් පින්වත්නි අපි සුවිශේෂී අභ්‍යාසයකට යොමු වෙන්න යන්නේ මම මේ අභ්‍යාසයේ සරල භාෂාවෙන් සරල ලෙස පැහැදිලි කරන්න. ඒ නිසා මම මුලින්ම මේ ලෝකයේ කොටස් දෙකකට බෙදෙනවා. මේ කියන දේ ඔබක් කරගන්න. අභ්‍යන්තර ලෝකයේ සහ බාහිර ලෝකයේ ලෙස. අභ්‍යන්තර ලෝකයේ ලෙස හඳුන්වන්නේ මේ අභ්‍යාසය තුළදී ඔබේ සිතයි කයයි දෙන්නාට ඔබේ සිතයි කයයි දෙක අභ්‍යන්තර ලෝකයේ බවට පත් වෙනවා. මේ බාහිර ලෝකය අපි සම්මුතියෙන් ප්‍රකාශ කරනු ලබන මේ බාහිර ලෝකය පෘථුවිය ආශ්‍රිතව අපේ ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රියයන්ගෙන් සංවේදී වෙන්නා වූ බාහිර ලෝකය ඒ අර්ථය සහිතව මේ අභ්‍යාසයට ඔබ අපි සියලු දෙනාම යොමු වෙමු. දැන් පින්වත්නි ඔබ බලන්න ඔබේ නාමයයි රූපයයි දෙස පළමුවෙන්. ඔබේ නාමයයි රූපයයි දෙක මේ භෞතික ලෝකයේ තුලට ආකර්ෂණය වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ඔබට දැනෙමි මේ පොළවයි ශරීරයයි දෙදෙනා පොළව ශරීරයේ කාන්දමක් ලෙස ඇලවිලා තිබෙනවා. අපි එකට ගුරුත්වාකර්ෂණය කියලා විද්‍යාත්මකව කියනවා. අපට දැනේවි ඔබේ කය මේ පොළවත් එක්ක එකට කාන්දමක් වගේ ඇලවිලා තිබෙනවා. ඔබ හැමෝට මේක සංවේදී කරගන්න දැනෙනවා. පින්වත්නි මේ කය සංවේ පොළවට කා ආකර්ෂණය වෙලා තිබෙන්නේ යම්සේද ඒ විදිහටම ඔබ බලන්න ඔබේ හිත. ඔබේ හිත මේ භෞතික ලෝකයට බාහිර ලෝකයට ආකර්ෂණය වෙලා තිබෙන්නේ. බාහිර ලෝකයේ තියෙන විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අතට අව අල්ලන්න පුළුවන් දේවල් තමන්ට අයිති කරගන්න පුළුවන් දේවල් තමන්ගේ කියලා කියන දේවල් ඔබ ජීවත් වෙන නිවස පරිසරේ ගම නගරේ රට ජාතිය ආගම කුලය ස්ත්‍රී පුරුෂ භාවය ඔය ඔක්කොම මේ අවට ලෝකයේ තියෙන. ඔබේ දැනුම අත්දැකීම්
බොහෝ දේවල් මේ බාහිර ලෝකේ හා බැඳුණු දේවල්. දැන් බලන්න ඔබේ හිතේ. ඔබේ හිත පිරිලම තියෙන්නේ මේ බාහිර ලෝකේ හා බැඳුණු දේවල් වලින් නෙවෙයිද කියලා. අපි මේ කතා කරන භාෂාවත් ඔබට ශ්‍රවණය වෙන භාෂාවත් ඒකත් මේ බාහිර පරිසරයේ තිබුණ දෙයක්. දැන් පින්වත්නි අපේ හිත මෙන්න මේ බාහිර පරිසරයත් සමග ගැටෙන තාක් කාලයක් මේ බාහිර පරිසරයත් සමග ඇලෙන තාක් කාලයක්. තව සරලවම කිව්ව බාහිර පරිසරයේ ඇසුරු කරගා සිතුවිල්ලක් හටගන්නා තුරු ඔබෙත් මගේත් හිත ලෝකෝත්තර වෙන්නේ නැහැ. අපේ මේ හිත මෙන්න මේ අරමුණුත් සමග ජීවත් වීම නිසා අපේ හිතට ලෝකෝත්තර ස්වභාවයට පත්වෙන්න බැරුව අපේ සිත ලෞකිකව පවතින. දැන් පින්වත්නි ඔබ ඔබේ හිත දෙසට හැරෙන්න. හිත දෙසට හැරිලා ඔය හිත තුළ තිබෙනවා මේ බාහිර ලෝකයට අයිති දේවල් ගොඩක්. ඔය ටික ඔය හිත තුළ තියෙන තාක් කාලයක් ඔබට ලෝකෝත්තර වෙන්න බෑ. ඔබට ලෝකෝත්තර වෙන්න බෑ. දැන් ඔබේ හිත පැත්තට හැරිලා බලන්න. මේ බාහිර ලෝකයේ නිමිති කරගෙන හටගත්තා වූ සියලෝ චෛතසිකයන් ඔබේ හිතෙන් එළියට ඇදලා දාන්න. ඒ සම්බන්ධතාවය අයින් කරගන්න. බලන්න ඒ සම්බන්ධතාවය අයින් කරගත්ත සිත සහ සිතුවිල්ලක් ඔබට හදාගන්න පුළුවන් වෙයිද කියලා. බොහෝම සරලව මම මේ කතා කරන්නේ. ගැඹුරක් ගැන හිතලා මම කියන දේ නැතුව වෙන දෙයක් තේරුම් ගන්න දඟලන්න එපා. දැන් පින්වත්නි බලන්න ඇසෙන් ගත්තා වූ රූප ඔබ හිත තුළ තිබෙනවා. ඒවට ඇසෙන් ගත්තා වූ රූපවලට ඔබේ තියෙන ඇලීම් බලන්න ඔබේ හිතට. රූප කියලා ගත්තාම ඔබ හොයාගෙන යන්න දැන් ඔබේ හිත. පුද්ගල රූප තියෙන්න පුළුවන් ඔබ කැමති කර. කැමැත්තක් කියලා කියන්නේ අන්න බාහිර ලෝකයට හිත පැන. බාහිර ලෝකයේ තියෙන ලස්සන දසුන් කඳු ඇලදොල ගංගා මුහුද වෙන්න පුළුවන්. ඔබේ යම් කිසි ඒ කෙරෙහි ඇල්මක් බැඳීමක් හිත තුළ තිබෙනවා නම් ඔබට තාමත් උවමනා නම් ඇසෙන් සුන්දර දසුන් දකින්න ඔබ සුදුසුකම් ලබන්නේ ලෞකික ලෝකයටයි. දැන් ඔබ හොඳට බලන්න ඔබේ හිතින් මේ සිතුවිලි ඇදලා දාන්න, අයින් කරලා දාන්න. කූඩයක් කියලා හිතන්නකෝ. ඇසෙන් හටගන්නා වූ රූපවලට තිබෙන ඒ රූපවල රූප තුළින් ඔබ වින්දනයක් ලබන කෙනෙක් නම් ඔබට ඔබ සුදුසුකම් ලබන්නේ ලෞකික ලෝකයට, කාමාවචර ලෝකයට.
දැන් ඔබ හොඳට ඔබේ හිත ඇතුළට ඇරලා බලන්න. ඇසෙන් හටගත්ත ඇස නිමිති කරගෙන ඇස හරහා හටගන්නා වූ හටගෙන තිබෙන ඔබේ ඇල්මක් ඇති රූප. ඒ සියල්ලම ඔබේ චෛතසික මාලාවෙන් බැහැර කරන්න දැන්. දැන් කරන්න දැන් කරන්න. ඇස නිමිති කරගෙන හටගන්නේ ඔබලු. ඔබ කැමති පාට තියෙන්න පුළුවන් අකමැති පාටක් පොල් තියෙන්න පුළුවන්. ඒ මොකක්ද? ඇස නිමිති කරගෙන. දැන් ඔය කැමැත්ත අකමැත්ත අයින් කරන්න බලන්න. විවිධ වර්ණ අපිට පේනවා. කැමැති වර්ණ අකමැති වර්ණ. ඔය වර්ණ ටිකත් අපි අයින් කරනවා. ඔබේ බිරිඳගේ ස්වාමියාගේ දරුවන්ගේ දෙමව්පියන්ගේ රූප. ඒ ටිකත් ඒවත් එක්ක අපි බැඳිලා ඉන්නවා. ඒ ටිකත් අයින් කරනවා. ඔබට තියෙනවා නම් යම් කිසි Tamanට කියලා දෙයක් ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, යාහන වාහන වෙන්න පුළුවන්, කිවල් දොරවල් වෙන්න පුළුවන්, වතු පිටි වෙන්න පුළුවන්, හරක බාන වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, හට්ටි මුට්ටි වළං වෙන්න පුළුවන්, එළවලු ටික වෙන්න පුළුවන්, ඔබ කරන රස්සාව වෙන්න පුළුවන්. මේ සියල්ලම බාහිර ලෝකයේ දේවල්. මේ කෙරෙහි ඔබට කුමන හෝ ආකාරයකට වින්දනයක් තිබෙනවා නම්, පිනවීමක් තිබෙනවා නම්, ඔබ සුදුසුකම් ලබන්නේ ලෞකිකත්වයටයි. දැන් ඔබ බලන්න කොහොමද ඔබ හිත හිතින් හිත ඒනුත් නිදහස් කරන්නේ. අපේ තිබෙනවා ශබ්ද. ඔබ කැමති ශබ්ද මොනවාද කියලා මතක් කරගන්න, අකමැති ශබ්ද මොනවාද කියලා මතක් කරගන්න. ඔය කැමති අකමැති ශබ්ද සියල්ලම ඔබේ ඔය හිතින් අයින් කරලා දාන්න. මේ මොහොතට වින්දනයක් නැතු කරගන්න. විඳීමක් නැහැ. පින්වත්නි, නාසයත් එහෙමයි. දැන් නාසයෙන් ගඳ සුවඳ, ඔබ කැමති සුවඳ, අකමැති දුගඳ. දැන් බලන්න ඔබ ළඟ ඔබේ ඒව ඔබේ සිත ඇතුළේ තියෙනවා. දුගඳක් ආවොත් ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවය, සුවඳක් ආවොත් ග්‍රහණය කර ගැනීමේ ස්වභාවය ඔබේ හිත තුළ තියෙනවා. ඒ හිත සුදුසුකම් ලැබලා තියෙන ලෞකිකත්වයට. දැන් ඒ සිතුවිලිත් ඔබේ චෛතසික මාලාවෙන් බැහැර කරන්න. පින්වත්නි, දිවටත් එහෙමයි. ඔබ කැමති ආහාරයට ගන්න කැමති කෑම, අකමැති කෑම, ඔබ විඳිනවා නම්, වින්දනයක් ලබනවා නම් බාහිර ලෝකයේ ආහාරවලින් ඔබ සුදුසුකම් ලාභියෙක් වන්නේ ලෞකිකත්වයටයි ලෝකෝත්තරත්වයට නොවේ. ඔබ දැන් හිත තුළින් බැහැර කරන්න. ස්පර්ශයත් එහෙමයි පින්වත්නි. බලන්න අපේ හිත පිරිසුදු කරන්න. තව පින්වත්නි, මේ බාහිර ලෝකයෙන් එකතු කරගත්ත ಜಾති ගොඩක් ඔබේ හිත තුළ තියෙන. අපේ හිත තුළ තියෙනවා බාහිර ලෝකයෙන් එකතු කරගත්ත ಜಾති. හොඳට හිත විමර්ශනය කරලා බලන්න, හිත ඇතුළේ තව මොනවද තියෙන්නේ? එළිය ලෝකයට අයිති. එළිය ලෝකයෙන් මේ ලෝකෙට දාගත්තේ.
मगे नम बाहिर लोकें ओबट आवेगा मगे दिमाग पियो बाहिर लोकें आवेगा पिरिमी गहनी मम पिरिमी यद्द गहनी यद्द कियने का बाहिर लोकें आवेगा अपे वायस बाहिर लोकें आवेगा तमाम के जानने हैं बाहिर लोकें तवाई वायस गहनी ඔබ රැස් කරගෙන තිබෙන බාහිර ලෝකයටයි සියලුම දේ දන් දෙන්නේ. හිත පාරිශුද්ධත්වයට පත් කරගන්න මේ මොහොතේ. බලන්න තව මොනවද බාහිර ලෝකයටයි තියෙවල්. ඔබේ නිලතල නම්බුනාම් මිලමුදල් ඔක්කොම අයින් කරලා දාන්න. ඔය බාහිර ලෝකේ තියෙන දේවල් අභ්‍යන්තර ලෝකයට ඇතුලේ රින්ග තියාගන්න තාක් කාලයක් ඔබ ලෞකිකයි ඔබ ලෝක මේ ලෞකිකත්වයට ඇරිලා ඉන්නේ. ඔබට නිවන නැහැ. තවත් ඔබ ඔබේ දැම්මම වැඩසටහන ඉවරුණාට පස්සේ අහනවා ඒගොල්ලන්ගෙන් ඔබේ හිත තුළ තව ඔය කියපු නැති කියපුවාට අමතරව කියපු නැති જાති ගොඩක් තියෙනවා. අයගෙන යන්න. මාර්ගෙලා අයින් කරලා. පුරුදු තියෙන්න පුළුවන්. අයින් කරලා. දැනුම තියෙනවා අයින් කරලා. තව බලන්න බාහිර ලෝකයෙන් ඔබ එකතු කරගත්ත දේවල් බොහෝ තිබේ එකිනෙක ඔබේ හිත තුල බලාගෙන හඳුනාගෙන අයින් කරලා දාන්න අයින් කරලා දාලා කියන්නේ මේ මොහොතේ නැවත ඒ ආශ්‍රිත සිතුවිලි හට ගන්න බෑ එළියට දෙන්න විශාල වශයෙන් මේ එළියේ තියෙන්න ඕන જાති අපි ඇතුළට දාගෙන ඒ කරලා නිවන් ප්‍රාර්ථනා කරනවා නිවන් ලැබෙයිද එළියේ තියෙන්න ඕනේ දේවල් ඇතුළට දාගෙන එකින් එක බලන්න ඔක තව ටිකක් ගැඹුරෙන් බලන්න පුළුවන් ඔහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත් වෙලා ඇත්තටම ඇතුළේ ඉතුරු වෙලා මොකුත් නැහැ රොඩක් විතරයි තියෙන්නේ විඳනයක් විඳලා නැහැ විඳනයක් තියෙනවා කියලා හිතාගෙන පරිභෝජනය කරලා එච්චර තව බලන්න ඔබේ හිත ඇතුලේ බලන්න හැරිලා බාහිර ලෝකයෙන් ගත්ත මොනවද තව තියෙන්නේ किसी में बाहर लोके देख त्याग अंडे पास हम पूर्णे मुबे ग्रहे हिस कर लगा अतीत मातक बाहर लोके ना अनागत सैलसु
බාහිර ලෝකෙන් හිත ඇතුළට අකු. ඔක්කොම දැලිලා. අතීතයේ දේකුත් නෑ, අනාගතයේ දේකුත් නෑ. වර්තමානයේ අයිති දේකුත් නෑ. තව හොඳට බලන්න මොනවහරි බාහිර ලෝකේ දේවල් අභ්‍යන්තර ලෝකේ දාගෙන ඉන්නවද කියන්නේ. ණය මුදල් ගත්තේව දීපුව බාහිර ලෝකයක්. ඔබ තාම ට්‍රිප් යන්න කැමති නම්, විනෝද ගමන් යන්න කැමති නම්, සිරි නරඹන්න කැමති නම් බාහිර ලෝකයේ ඔබ ඉන්නේ. ඒක බාධාවක්. ගැඹුරින් වැඩිපුර බවුන් වඩා අත්හැල යුතු දෙයක්. නැත්තං ඒක ඔබට ලස්සන ගොඩනැගිලි, ලස්සන නිවහන් දකිනවා නම්, දකිනකොට ප්‍රිය හිතෙනවා නම්, ඔබ ඒවා බලන්ට යන කෙනෙක් නම්, ඔබ තාම ලෞකිකයි. ඔබ ආහාර ගන්ට යනකොට වර්ග තෝරනවා නම්, බාහිර ලෝකෙ පින්නා. හොඳට බලන්න. බාහිර ලෝකයට අයිති බාහිර ලෝකයෙන් අරගෙන ඇතුළට දාපු ඔක්කොම අයින් කරා. හිත පුදුමාකාර විදිහට නිවේ සැනසෙල්ල හිතට උදාගෙන. තව හොඳට බලන්න අභ්‍යන්තරී තියෙන දේවල් නම්. බාහිර ලෝකයට අයිති. බාහිර ලෝකෙම තියන්නේ. විවිධ පුරුදු තියෙන්න පුළුවන්. නින්ද කියලා කියන්නේ බාහිර ලෝකෙන් ආපු පුරුද්දක්. කරවලයි කියන්නේ ආලෝකයයි කියන්නේ බාහිර ලෝකෙන් ආපු. ඒකත් එළියට ඇදලා දාන්න. ඔරලෝසු පැය ඒකත් බාහිර ලෝකෙන් ඇතුළට ආපු. ඒකත් එළියට දාන්න. එළියට දානවා කියන්නේ මේ මොහොතේ ඒක දැනගත්ත ගමන් එය අයින් කරලා දා. ඒ නිදහස. තවත් තියෙනවද බලන්න පින්වත්නි. නිදහස් වෙන්න. නිවි සැනසෙල්ල මේ මොහොතට උදා කරගන්න. දැන් පින්වත්නි. බාහිර ලෝකයෙන් ගත්ත එකක් එකම එකක් ඉතුරු වෙලා තියෙනවා. තවේ තමයි මේ ශරීරය. හොඳට බලන්න.
ශරීරයත් ඔබට ලැබුණේ බාහිර ලෝකී. ශරීරය අර අරබය. හට ගන්නා වූ සිත් පරම්පරාවන්. බාහිර ලෝකයි. ලෞකිකයි. දැන් එයන් එයිනුත් තයිමෙ. शरीर पेटलील तिन्नवा स्त्री पुरुष की पेटलगनी वायस पेटलगनी पेटल कैम भीम का प्रमाण वेसिकली कैसी पेटल खय निशा हित विशिन हित दिश बलनावस्था बलान चित्त चैतसिक चैतसिक गुणगा बाहिर लोकी नरमुन मूल करगिनमेंट संपूर्ण मई बाहर लोकदेवी पारिशुद्ध पत्न सीता कितुट
සිත විසින් සිත දිහා බලාගෙන ඉන්න සිතක් විතරයි. හොඳට තේරුම් ගන්න. සිත තුලින් අයින් කරන්න ඕන බාහිර ලෝකයට අදාළ සිතුවිලි නෙවෙයි. ඒවා උදාසීන කරලා දාන්න. මොකද හිතට පිරිනිවන් පානතුරු සිත තුල අරමුණු හට ගන්නවා. හැබැයි ඒ අරමුණ කිසිම අරමුණකට. ඒ සියල්ලම බොල්. සක්‍රීය බීජ නෙවෙයි දැන්. බොල් පැලවෙලා තිබෙනවා. ඒ බොල් පැලවුණු බොල් බොල් පැල කරගන්න. එහෙම නැත්නම් සිතුවිලි හට ගන්නවා සිත තුල මුලින්ම ලෞකික මුලින්ම කාමාවචර සිතුවිලි රූප සිතුවිලි පහළ වෙනවා. හැබැයි කාමාවචර සිතුවිලි ආවට පස්සේ කාමාවචරය නැහැ. කාමාවචර සිතුවිලි යාම ආවට කාමාවචරය නැහැ. මැරිච්ච සිතුවිලි පහළ වෙනවා. ඒ තුලින් කර්මයක් හටගන්නේ නැහැ. කර්මයක් හටගන්න සිතුවිලි තියෙනවා නම් ඒකත් බැහැර කරන්න. සිතුවිලි පරම්පරාවන් හටගන්න සිතුවිලි හටගන්නවා නම් ඒකත් බැහැර කරන්න. දැන් පින්වත්නි මැරුණු මල ආන පාන ආස්වාසය ප්‍රාස්වාසය සංවේදී කරගන්න. මැරිලා දැන් මේ තුලින් ඔබට වේදනාවක් හටගන්න දෙන්න බෑ. වේදනාවක් හට නොගන්නා පරිදි ආස්වාස ප්‍රාස්වාස තුල සිත ඒකාග්‍රතාවයට පත් කරගන්න. සම්මා සමාධිය. දැන් ඔබට හිත දුවන්නට ඇලිච්ච දෙයක් නෑ. ඔය තුල විනාඩි පහ බාහිර ලෝකෝත්තර සිත බවට පත් කරගෙන විනාඩි පහක් ඒ තුල තිබෙන ඒ නිරාමිස සුවය විඳින්න. ලෝකෝත්තර ප්‍රීතියක් අලුත් ප්‍රීතියක් අලුත් නිදහස.
විවිධ අරමුණු හටගන්නවා බාහිර ලෝකයෙන්. කපාට අපිට නතර කරන්න බෑ. ඒව හඳුනා ගන්න ප්‍රහීණ කරන්න. ඒව පස්සේ යන්න දෙන්න යන්න එපා මේ වෙලාවට. Sabbe papasse akkerenam kusalasse upasampada sacitta pariyo dapenam etam buddhana sasanam හැමෝම භාවනාව අවසන් කරන්න. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.